ඔවුන් මේ දෙනුම් දීම කර ඇත්තේ ලිපියකින් සංගමයේ සභාපති රවි කුමුදේශ මහතාගේ අත්සනින් යවා ඇති ලිපියේ දැක්වෙන්නේ COVID-19 වසංගතයට අදාළව PCR පරීක්ෂණ සිදු කෙරෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු රසායනාගාරයක් ඒවායේ උපරිම ධාරිතාවයට සමීපයටවත් ළඟා වී නොතිබියදී බාහිර රසායනාගාර වෙත PCR පරීක්ෂණ නිදර්ශක යොමු කිරීම අනවශ්‍ය ව්‍යාකූලතාවක් ඇති කිරීමට හේතු වී ඇති බවයි පසුකිත ජින්තුපිටිය ප්‍රදේශයේ ආයක COVID-19 ආසාදිතකු බවට ප්‍රකාශ කරමින් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රසායනාගාරයකින් නිකුත් කළ එකක් නොවන බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයි රවි කුමුදේශ මහතා ජනාධිපතිවරයා වෙත එවූ ලිපියෙන් දන්වා තිබෙනවා රජී වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රසායනාගාර සම්බන්ධයෙන් විමර්ශනයක් හා සංගණනයක් සිදු කරන ලෙසයි මේ වන විට ලෝකයේ කොරෝනා මරණ 541500 ඉක්මවා තිබෙනවා ආසදිතින් සංඛ්‍යාව 1,71,71,500 ඉක්මවා ගියා. කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තය සෙසු ප්‍රාන්තවලින් හුදෙකලා කර මුද්‍රා තැබීමට ඔස්ට්‍රේලියාව සූදානම් වනවා. ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන 166ක පිරිසක් අද ඔස්ට්‍රේලියාවේ වේලාවෙන් 5:11:59ට හුදෙකලා කෙරෙනු ඇති. මෙල්බන් නගරයේ කොරෝනා දෙවන රැල්ලක් ව්‍යාප්ත වීම පාලනය කිරීම මෙහි අරමුණයි. වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අතර සීමාවද වසදැමීමට නියමිතව තිබෙනවා. ඉන්දියාවේ දිල්ලි බල ප්‍රදේශයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. ඒ ඉකුත් පැය 24 තුළ දහස ඉක්ම වූ නව ආසාදිතයින් පිරිසක් වාර්තා වීමත් සමගයි. කිසිවෙතත් දිල්ලියෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින්ගෙන් 75% ප්‍රතිශතයක් සුවය ලබා ඇති බවද ඉන්දියා සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා. ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 20174ක්. Thank you.